புத்தளம குருநாகல பிரதானமாகி ஆனமடுவ நகரே இந்தலா குருநாகல பெத்தர் எனக்கிட்ட தர்மபால பாசல ஆசன்னே தமாய் மே லொரி ரத்தே மே போல் பேட்டவ லொரி ரத்தே மே விதியட பெருல்லா திபுனி இனி அத்தரம மே லொரி ரத்தே மே மே இத்த கரகனேனா உபட பேனா மே ரத்துபாட்டு ஷர்ட் எக்கக் தாப்பு இக்கினி மின்ன மியா தமாய் மே பதவு நெவில தீங்க அமே மங்க ஏன் ஏவோ மொக்கது உனே கேலா ஏயா கேனா எக்க பார்ட்ட மொக்கது உனே கேலா தீதா கண்ணு விதியாக நே பார மெட்டி பெருனால் இதின் டயர் எக்கக்வா கீழனே ඉතින් පොඩි මොනහරි මිස්ටේක් එකක් වෙන්න ඇති ඉතින් රියදුරු මහතුරු ගොඩක් අවධානය යොමු කරන්න ඕන මොකද මේ අනතුර සිද්ධ වෙලා තියෙන ස්ථානය බැලුවාම මෙතන කාටවත් ලොකු හානියක් සිද්ධ වෙලා නැහැ මේ ලොරි රථේ පෙරලිලා මේ රියදුරු මහත්තයත් කියලා රිය සහායකට පොඩි තුවාලයක් ලැබිලා තියෙනවා ඒක ඉතින් ඒක තරම් ප්‍රශ්නයක් නැහැ මොකද ජීවිත හානි වෙලා නැහැ හැබැයි මේ පාර පුරා දැන් මේ පොල් ටික මේ එක පැත්තක තිබ්බට මේ ලොරි රථේ පෙරුණාට පස්සේ පොල් තිබ්බට තියෙන පාර පුරා ඒතකොට විනාඩි 15ක් 20ක් සම්පූර්ණ මාර්ගයේ ගමනාගමනය නැවතිලා තිබිලා තියෙනවා හැබැයි අපි එනකොට ඒක ඉවර වෙලා පොල් ටික අයින් කරලා ඉතින් මේ ස්ටෑන් හොඳ මේ වෙලාවේ තමයි මෙතනට මේ මිනිස්සු ගොඩක් බලන්න ඇවිල්ලා හිටියා අපිත් ඒ වෙලාවේ එතෙන්ට ගියා හැබැයි මම එක දෙයක් දැක්ක එතෙන්ට ගිහලා හුන්නටම කසිප්පු ගහපු උන් ටිකක් ඇවිල්ලා මේ මුම් මෙතන නිකන් මේ වෙන වෙන සෙල්ලම් දානවා මම දැක්කා මේ පොලුත් දාගෙන යනවා මේ උන්ගේ බෑග් එකට පොලු ගිඩි කීපෙක උද්දා ගන්නවා කසිප්පු ගහලා එතකොට උන් ඇවිල්ලා එතන ඉන්න මිනිස්සුන්ට පාට් එක දානවා අරින් යන්න කියනවා මෙහෙ යන්න කියනවා නිකන් අනවශ්‍ය ප්‍රශ්න ආනමඩ පොලිසියට කවුරුහරි කෝල් කරා මං දැන් ඒක ආනමඩ පොලිසිය ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ආවා වැටි ආනමඩ පොලිසිය එන්නේ ඉස්සෙල්ලා මුන් මෙතනින් මාරු වෙලා ගිහලා තිබුණා දැන් මෙතන ප්‍රධානම කාරණාව තමයි මෙතන අනතුරක් මේ හෙල්මට් එකක් අතේ තියෙන මේ කසිප්පු ගහපු එක හොඳටම පිටිපස්සට කියන්නේ එක හොඳට කසිප්පු ගහලා මුන් මෙතන නිකන් ලොකු ලොකු ටෝක් දැම්ම මිනිස්සුන්ට පොලිසියෙන්ට මුන් මාරු වෙලා මොකද කසිප්පු ගහන්න නැත්නම් කූඩේ ළඟින්ද වෙනවනේ පොලිසියට ගිහිල්ලා ඒ නිසා මාරු වෙලා ගියාට තේරලා වෙන්න ඇති මං හිතන්නේ මෙන්න මේක හොඳට කසිප්පු ගහලා ඉති එතකොට මොක කසිප්පු කාරෙද්ද කසිප්පු විකුණන එකද මන් දන්නේ ඊට පස්සේ අනික තමයි විශේෂයෙන් මම මොනින් කිව්වා කියන්න තියෙන්නේ මේ රියදුරු මහත්තුරු සැලකිලිමත් උනේ නැත්නම් මෙතන පාසල ඉස්සරහා මේක මේ නිකම්ම තමයි මේ ලොරි රථේ පෙරලිලා තිබෙන්නේ පාසල් ළමුන් යන වෙලාවක් වුණා නම් මේ පාරයින් ළමයි යනවා පයින් හැබැයි ඒ වෙලාවක මේ ලොරි රථේ පෙරළුණා නම් සමහරට ජීවිත කීයක් විනාශ වෙන්නට තිබුණාද ඒ නිසා රියදුරු මහත්තුරු ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන මම හිතන්නේ ඕල් ලෝඩ් කියලා අපිට කියන්නත් බෑ සාමාන්‍ය ධර්මයට තමයි ලොරි පටවලා තිබුණේ හැබැයි කුඩා ලොරි රථයක් ඉතින් කොහොම වුණත් මේ කාපට් පාරේ කිසිම හේතුවක් නැතුව මේ විදිහට ලොරියක් පෙරුණායි කියනහම ඒක පොඩි හිතාගන්න බැරි ප්‍රශ්නයක් මොකක් හරි එක්කෝ මේ පේනවනේ ඔබට මේ රෝද හතරේ උලන්වත් ගිහිල්ලා නැහැ ඉතින් මොකුත් කැඩලා කියලාත් අපිට කියන්නත් බෑ හැබැයි ඒ වුණාට ඒ කිසිම දෙයක් නැතුව පාර මැද්ද පෙරලා ඒකට අපිට හිතාගන්න පුළුවන් ද අනතුරක් වෙනවා කුලියෙද කියලා ඒ වගේම තමයි පාර යන අයටත් අපිට කියන්න තියෙන්නේ විශේෂම පාසල් දරුවෝ පාර ගමන් කරන ඒ අය අයින් වෙලා යන්න පුළුවන් තරම් කැලේ යන තරමට හොඳයි මොකද පදික මන් තීරුවක් දැන් මිනිස්සු පාවිච්චි කරන් වෙලා තියෙන පයින් යන මිනිස්සුන්ට මේ වාහන කාර්යයට සමහර වෙලාවට පාරවල් පටුයි වාහන ටිකක් අයින් කරලා පදික වේදිකාවට වාහන යනවා මේ පාර දෙමන් තීරුවක් වුණාට හැම පාරක්ම දෙමන් තීරුවනේ මේ තනිමන් තීරුවේ වාහන ගමන් කරනකොට වාහන දෙකක් මාරු වෙනු ප්‍රශ්නයක් දැන් පොලිසිය මෙතනට ඇවිල්ලා ඉන්නවා පොලිසිය ඇවිල්ලා තමයි මේ පාර ක්ලියර් කරන්න කටයුතු කළේ යානමඩුවේ පොලිසිය ස්ථාන අධිපතිතුමා රතවානන් ස්ථාන අධිපතිතුමා සහ තවත් නිලධාරීකාවා ඇවිල්ලා මේ පාර ක්ලියර් කරා මේ රතවානන් ස්ථාන අධිපතිතුමා ඉතින් ඉතාමත්ම අපි නැවත කියන්න තියෙන්නේ පරිස්සමෙන් පියපදවන්න කියලා தெரியல
මොකද උනේ පෙරළුණාද? පෙර මේ ගෙලින් ආපු ආනේ තමරු නිකම් පෙරළුණේ එහෙමද? මොකද තානිය නැ කාටවත් නේ ¿Era el hilo?